ඇත්තටම අද මේ වීඩියෝ එක ලයිව් එක දෙන්න හිතුවේ අපි ඇවිල්ලා ඉන්නවා සෙනසුරාදා හදන්න ඉන්න ගේ ගාවට. ඉතින් අම්මා දාලා ගියපු දරුවෝ 5 දෙනෙක් තමයි මෙතන ඉන්නේ. ඉතින් තාත්තා වින්කලයක රැකියාව කරන්නේ. මේ දරුවෝ 5 දෙනා මේ තාත්තත් එක්ක මේ තැන ඉන්නේ බොහොම අපහසුතාවයෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපි හිතුවා මේකේ සකස් කරලා දෙන්න. මම අපි ඔයාලට පෙන්වන්නම් මේගොල්ලෝ ඉන්න තත්ත්වය. පොඩ්ඩක් බැලුවොත් ඔයගොල්ලෝ හැමෝටම බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ඉන්න විදිහ. මේ තියෙන්නේ මෙයාලා ඉන්න ගේ. මේ වැසිකිළිය දරුවෝ 5 දෙනෙක් ඉන්න පිරිමි දරුවෝ. ඉතින් මෙන්න මේ ගෙදර තමයි මේගොල්ලෝ ඉන්නේ හංවැල්ලේ. ඒ වගේම කිය යුතුයි බොහෝ මිනිසුන් මේගොල්ලොන්ව මේගොල්ලොන්ගේ දෙමාපියන්ගේ කියන්නේ අම්මා මේගොල්ලෝ දාලා ගිහිල්ලා තියෙන. ඉතින් ඒ අම්මගේ වැරදි නිසා බොහෝ අය මේගොල්ලෝ අතහැරලා තියෙනවා. ඉතින් නැත්තම් දොරක්වත් නැතුව මේගොල්ලෝ මෙහෙම ඉන්න ඇත්තටම අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ ඉස්සරහ දොර. ඒ වුණාට දොරක් නැහැ. කියන්නේ නැහැ. දරුවෝ 5 දෙනෙක් මෙතන ඉන්නවා. ඉතින් මේක දැක්කම බොහෝ අයට තේරුම් යයි අපි මොකද්ද මෙතන කරන්න යන්නේ කියලා. අපි මේක සම්පූර්ණ මේකේ නැවත සකස් කරලා දෙන්න තමයි සම්පූර්ණ මේ අපි සෙන්සුරද වැඩ පටන් ගන්නවා. අපි ඒ සාමාන්‍යයෙන් සති 3ක් විතර ඇතුළත මේ සියලුම දේවල් නැවත සකස් කරලා දෙන්න සියලුම දේවල් ලෑස්ති. ඉතින් මෙන්න මේ කාමරේ තමයි මේ දරුවෝ සියලුම දෙනා ඉන්නේ. ඉතින් මන් දරුවන්ගේ මුණ පේන්නේ නැති වෙන තමයි මේ හැමදේම ගන්නෙ. ඉතින් දරුවෝ මෙතන ඉන්නවා. මේ දරුවෝ ඉන්න විදිහ දරුවෝ 5 දෙනා. ඉතින් අපි මෙතෙන්ට එද්දිත් අපි එන වෙලාවෙදි දරුවෝ කාලා තිබ්බේ නැහැ. ඉතින් මොකද තාත්තා උයලා තියලා යනවා. හරි අමාරුවෙන් තමයි දරුවෝ 3 දෙනෙක් දෙන්නෙක් එතෙන්ට අරගෙන ගිහිල්ලා හිටියා තාත්තා වැඩ කරන තැනට. ඉතින් බොහොම අමාරුවෙන්. ඇත්තට මේ තාත්තා හරිම අමාරුවෙන් අරක් සිගරට් එකක් බොන්නේ නැති තාත්තා කෙනෙක්. මේ දරුවෝ හරිම අමාරුවෙන් ගොඩ නගාගෙන කියන්නේ ඒගොල්ලන්ට උගන්වනවා. ඒ වගේම තමයි මේ දරුවෝ මස් මාළු ටිකක් කන්නේ. ඒ දරුවංගෙන් අහපුවාම ඒ දරුවෝ කියන දේ තමයි ඒගොල්ලෝ වෙජිටේරියන් කියලා. ඉතින් ඒ වගේ කියන්නේ සාමාන්‍යයෙන් තවත් සතෙකුවත් මරන්න කැමති නැති බොහොම ආදරණීය දරුවෝ 5 දෙනෙක් ඉන්නේ මෙතන. ඉතින් මට මූණ පෙන්වන්න නැතුව ඉන්න මම තමයි මම මෙතන සැලසුම් කරේ. මොකද අපි මීට කලින් මුහුණ දාලා ඔයාලට ෆොටෝ දකින්න නැති ගෲප් එකේ තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඔයගොල්ලන්ට හැකි විදියට අපිට මේ දේට ශ්‍රමයෙන් ඔයගොල්ලන්ට දායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් වලින් ඕනම දෙයකින් දායකත්වය දෙන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි මේකේ හදන්න අපි සම්පූර්ණ වියදම හදලා තියෙනවා 105,000 ප්‍රමාණයක්. මොකද මේ ගෙදර විතරක් නෙමේ මේ ගෙදරට විදුලිය ඊට පස්සේ නල ජලය සියලුම දේවල් දෙන්න තමයි අපි සම්පූර්ණ කරගෙන යන්නේ වැඩ පිළිවෙල. ඉතින් මේ වෙනුවෙන් ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ආණ්ඩිගල තියෙන්නේ හංගලේ ආණ්ඩිගල කියන ගම්මානයේ මේ ගෙදර තියෙන්නේ. දුකම කාරණේ නම් මේ බොහෝ මිනිසුන් ඇත්තටම මේගොල්ලොන්ව නොසලකා හැරලා තියෙනවා. මොකද පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නේ. ඉතින් මේ වගේ තැනකට උදව්වක් කරන්න බැරි නම් ගම්මානයේ මිනිස්සුයෙකුට ඇත්තටම අපි කනගාටුදායක වේ යුතුයි. අපි මිනිස්සුයෝ විදිහට රටේ මෙච්චර මුළු ලෝකෙම මෙවැනි කොරෝනා වසංගතය තියෙන කාලේ අපේ රටේ ලෝකෙ වෙන දේවල් දකිනවා. ඉතින් ඇත්තටම මෙවැනි දෙයකට තමන්ගේ ගමේ මෙවැනි දෙයකට ඇවිල්ලා මෙවැනි දරුවෙකුට කෑම වේලක් දෙන්න බැරි නම් ඇත්තට මේ මිනිසුන්ගෙන් ඇති ඵලය කුමක්ද කියලා තමයි මට අහන්න තියෙන එකම. ඇත්තට මට දුකයි. මට ඇත්තට කඳුළු එනවා මෙතෙන්ට ආවම. මොකද ඊයේ මෙතෙන්ට ඇවිල්ලා අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක් ගියා. ඊයේ දවල්ට ඒගොල්ලෝ කාලා තිබ්බේ ලුණුයි බතුයි. ඉතින් එහෙමම අහල පහල මිනිස්සුෙකුට ඇවිල්ලා මේ දරුවෙකුට කෑම කටක් දෙන්න බැරි නම් එවැනි ගමක එවැනි මිනිසුන්ගේ හිත තුළ තියෙන දේවල් මොනවද කියලා හිතා ගන්න බෑ. මේ අහල පහල ගෙවල් තමයි ඔයාලට පේන්න තියෙන්නේ වට පිටාවේ. ඔතන පේනවා ඇති. ඒ දේවල් පෙන්වෙ යුතුමයි. ඉතින් මම විවේචනය කිරීමක් නෙමෙයි කරන්නේ. මොකද මනුස්ස හදවත් තිබිය යුතුයි මනුස්සයෙකුට. මනුස්සගේ යම් යම් වැරදි අඩුපාඩු තියෙනවා. හැබැයි දරුවන් පලි නැහැ. ඉතින් එවැනි දරුවෙකුට කන්න කෑම ටිකක්
වතුර ටිකක් දෙන්න බැරි නා. මේ දරුවෝ කෑන් වලට තමයි වතුර ගේන්නේ. මේ තියෙන්නේ කෑන්. ඉතින් මේ දරුවන්ට මම කියන්නේ මුදලින් කිසිම කෙනෙකුට උදව් කරන්න කියලා. ඔයගොල්ලොන්ට පුළුවන් ඕනම ද්‍රව්‍යයක් ගෙනල්ලා දෙන්න. ඒ වගේම පුළුවන් නම් මේ දරුවන්ට ඉගෙනීමට උදව් කරන්න ඉදිරියේදී මේ වෙලාවේදී අපිට කරන්න පුළුවන් දේවල් අපි කරගෙන යනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම මම පොරොන්දුවක් වෙනවා සති 4ක් ඇතුළත මේ නිවසේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ඉවර කරලා මේ දරුවන්ට බාර දෙන්න මම ලෑස්ති. ඉතින් මට ඒ වෙනුවෙන් හැමෝගේම උදව් අවශ්‍යයි. මොකද ඒ තරම්ම දුකයි. මොකද මාත් පිරිමි ළමයි. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා ඒ දකින්න දේ දැක්කහම ඒක හිතාගන්න බෑ. ඒ තරම් දුක කාරණාව. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට මේක දෙට විතරක් නෙමෙයි ඔයගොල්ලෝන්ගේ අසල් වාසින් ගැන පොඩ්ඩක් බලන්න. බැලුවොත් ඔයාලට තේරෙයි තමන්ගේ වටපිටාවේ ඉන්න මිනිසුන් සමහර දරුවා මොනතරම් දුක් විඳිනවද කියලා. ඉතින් අන්න ඒ දෙයත් එක්ක මම මේ සියලුම කතාව මෙතන නවත්තනවා. මේ වීඩියෝ එක මම මේ විදිහටම තියෙන මොකද දරුවන්ගේ ෆොටෝ එක මේ වීඩියෝ එක ඇතුලේ නෑ. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ සම්පූර්ණ වීඩියෝ එක ඕනම වෙලාවක. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා උදව්වක් කරන්න කැමති නම් අපිට කතා කරන්න. මගේ දුරකථන අංකය 0.72 46 27 892. ඕන වෙලාව කතා කරන්න පැය 24 පුරාවට කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ දක්වා අපිට ඇත්තටම අපි ලක්ෂ 5000ක් තමයි ඇත්තම අන්තගත මුදල දාලා තියෙන්නේ මේ සියලුම ගේ වැඩ කරලා විදුලි අරන් දීලා මේ ඊට පස්සේ නල ජලය අරන් දීලා සියලුම දේවල් ඉවර කරන්න. ඒ වගේම මේ සියලුම වාස් කටයුතු එක අයියා කෙනෙක් සහ අක්ක කෙනෙක් බාර අරන් තියෙනවා. ඒ වගේම තව එක්කෙනෙක් විදුලිය වෙනුවෙන් බාර අරන් තියෙනවා. ඒ වගේම තව අය බොහෝ අය අපි රුපියල් 100 200 පව අපිට දීපුවා ඉන්නවා. අපිට 1,03,000 මුදලක් මේ වෙද්දි දවස් 4ක් ඇතුළත එකතු වෙලා තියෙනවා. ඉතින් ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන් ඕනෑම දෙයකින්. ඇවිල්ලා ශ්‍රමයෙන් හරි පවා මෙතෙන්ට ඇවිල්ලා උදව් කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ හංවැල්ලේ ආටිකල කියන ගම්මානේ. ඉතින් ඕනෑම කෙනෙකුට මගේ දුරකථන අංකය කතා කරන්න මම තාත්තගේ දුරකථන අංකය දෙන්න. එහෙම නැතිනම් හැබැයි තව එක දෙයක් කියනවා. මෙතන ඉන්නේ දරුවෝ 5 දෙනෙක්. කිසිම කෙනෙක් මේ දරුවන් වෙන් කරන්න හදන්න එපා. බොහෝ අය තමයි මට කතා කරලා තිබ්බා දරුවෝ දෙන්නේ නැද්ද කියලා අහලා. එහෙම කරන්නේ නැහැ. මේ දරුවෝ 5 දෙනා මේ විදිහටම තියලා ඒගොල්ලෝ ඉගෙනීමෙන් ඉහළට ගැනීම තමයි අපගේ එකම අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් කරන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් ඔයගොල්ලෝ කෙලිම මෙතන සම්බන්ධ වෙලා කටයුතු වලට කිසිම ගැටලුවක් නැහැ. මොකද මම කිසිම ඒ වෙනුවෙන් බලපෑමක් නැහැ. මේ වෙද්දී අපි මේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයටත් කතා කරලා තියෙන්නේ. ඒ ඇතම් තැන් වලට අපි කතා කරා. මේ කතා කරලා ඒ සියලුම වැඩ කටයුතු කරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් මම කියනවා මේ බාරව ඉන්න මේ ප්‍රදේශයේ බාරව ඉන්න රජ නිලධාරීන්ට පවා අපට සහයෝගය දෙන්න මෙන්න මේ වැඩේ කරගෙන යන්න. අපි මේ වැඩේ අවසන් කරලා මාසයක් තුළ මේ දරුවන්ට අවශ්‍ය සියලුම දේවල් ලබා දීමට අපි සූදානම්. ඉතින් සියලුම අයට ආරාධනා කරනවා හැකි විදිහට අපි සමග එකතු වෙන්න. මම බොහෝ වැඩ රාජකාරී తీදි තමයි මෙතෙන්ට ආවේ. මට ලැබුණු නිමාඩුවේ ඉස්සෙල්ලාම ආව තැන මෙතන. ඉතින් මම දැනට නවතිනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.